කල පිගන් අපේආදන යාලුව හැමදිෙක්ම අප ය චැනල බෙනවිින් අපි අදත් කතා කරන්න යන්නේ කම්කරු නීතියේ තවත් එක් නීතියක් ගැන. ගේ සතිය ඔබට මතකරම් අපි කතාකරේ EපF එක ගැන නැත්තන් සියයට අට ගැන හැබැයි අපි අද කතා කරන්න න්නේ සියයට තුන නැත්තක් ටF එක ගැන මේක හරි නමින් කතාරොත් සේ නිුතිකයන්ගේ බාර මුදල් පනත ගැ දස් නමසිේ අසුවේ අංක හතලිස් හයදරන සේවා නියුෘතිකයන්ගේ බා අරමුදල් පනත ලංකාවතුල ක්‍රියාත්මක වන්න පටන්ගන්න එදස් නසිය සසුවගේ මාර්තු පලවෙනි දන්න. මේ අරමුදල් පනතට අරමුදල් ගෙවන්න නීතිී බැඳිලයින්න හැමආයතනයක්ම තමන්ගේ සේවකයාගේ මාසික වැටුපෙන් සියර තුනකට සමානමුදලක් මාසිකව මේ අරමුදලට තැන්පත් කරන්න ඕන ක ශේෂත්වය තමයිප එකේ දි වගේ ඔබගේ පඩියන් කියක්වත් මේකද අඩුවෙන් නෑ දැී පF එකගත්ොත් සයටට අතක් ඔබගේ පඩියෙන් අඩුවල සියට දොහ ආයිතනෙක් දැම්ම අපබ මේකඇදී සියට තුනක් ආතනෙක් තමයි ඔබේ පඩිය වෙනුවෙන් දාන්නේ දැන් උදාහරණයක් විලෙට අපි හිතම ඔබේ මුල්ිකට ප්‍රපියල් පාලොස් දක් කියලා තයවට ඔබ මුල්කට ප්‍රපියල් පලස් ද හයි මාසකට රුපියල් හාරසය පණහක මුදලක් සේවා නිවුත්තකයන්ගේ බාර අරමුදලට ආයතනෙන විසින් ඔබ වෙනුවෙන් තැන්පත් කරන්න ඕන යාට ඔයාගේ පඩිය මේකට ආදේශකරන්න පුළුවන් ආදේශකරල හදාගන්න පුලුවන් සාමාන්‍ය මාසකට කියක්කගේ දවාගේටF එකට කැපෙන්න කියලා එකක් මේකවගේ පේශිට්ි තියෙනවා හෙමත් නතම් මෙත අපි දාලතයන විදියටවාගේ මූලික වෙට පාදේශකර වාට මේක ගැන හදාගන්න පුුවන්. ැබේ ඔබ මතතියාගන්න තවකාරණාවක් මෙතද තියනවා සාමානන්නින් ඔබ නොපේක් ගත්තු නතම් පි හිත නි මාඩුවක් ගත්තු මේ පඩි රහිත නිවාඩුවට අදාල වෙන ගාන ඔබගේ මූලිකට පෙන් අඩුවෙලා ඊට පස්සේන ගන්නට තමයි මේ Eට එක ගනන් හදා ගන්නේ මේක EපFකටත් පොදයි ටකටත් පොදුවෙනවා මේක ප්‍රතිලාබ ගැන කතාකොත් ගොඩක් පෙලාවට EපF එකේදී අපි ප්‍රතිලාබ ගන්නගේ හම පුංචිපුංචි දේවලටිකක්ත්තියන අපට විශේෂෙන් මතකය ගන්න මොකද අපිට අවුදු ගාන සම්පර්ණ ෙන්න්න වන හෙමැත්තම් වාහයකේද තර ගන්නපුලන් ඒගේ කාරණ කේපත්තියනවා මේක විශේෂත්වය තියෙන්නේ අපි ආයතනින් සේවය කරලාඒ සේවෙන් අයිවන ගමන් EටF එක ගන්න පුළුවන් න EPAP එක ගන්න ගියාවගේ අපි ගොඩක් කල් බලාගෙනන්න ඔන්නේ ඔබ ආයතනයේ සවය කරලා සේවෙන් අයි වනාාම ඔබට අදාල ලියකිවීී පුරුවලාදීලා මේ සියරතුන නැතන් Eට එක ගන්න හැකියාව තියෙනවා. හැබැයි මේකද මතකතියා ගන්නවඕන විශේෂ කාරණාවක් තියෙනවා. ඒක තමයි ඔබට EටF එක ගන්න පුළුවන් අවුරුදු පහකට එක් පතාවක් විතරයි. අවුරුදු පහකට එක්වතාවක් විතරයි. ඒකන දැන් අප උදාහරණයක්ක් විදිර මෙහමේතිමු ඔබ මේ අවුදේ. ආතන අයිගෙන අයිලලා ටF එක ගන්න ැ අපි කරන්න එදදා විස්ස ගෙන දෙදා විසේ ඔබ ඒතනයකින් අයිලා ට එක ගන්න. ඊටF කාර ගන්න ඔබ වාායතනයෙකට සම්බන්ධෙන. සම්බන්ධ වෙලා අවුරදු දෙකක් වැඩ කරනවා ඒ යතනෙ. එකල ඔබා අවුරුදු දෙක්කින් අයිගෙන? එකන දෙදස් විසි දෙේද ඔයාඒ අඒතනින් අයිගෙනවා. අන්න යිතකොට ඔට ඊටF එක ගන්න බෑ මොට මේක එකක්. නීතියක් තිේෙනවා අවුදු පහකට එක්පතාවක් විතරයි මේක ගන්න පුළුවන් කියලා ඔය දෙදස් විස්සේ ගත්තන ආයවාට අවුදු පහ මැතන් දෙෙදා සි පහඉවර වෙනකක් ඉන්නවන මේක ප්‍රතිලාබ අපහු ලබා ගන්න හැබැයි සමහර වෙලාවට දැන් අපි හිතන බස් අවුරුදු පහකට සැරයක් ගන්න පුළුවන් කිව්වට මේක මේ විදිහයට නොවන අවස්ථාතියනවා EටFකි දැන් සාමාජිකයාගේ වයස අවුරදු හැටඉක්මූම අවුරුදු පහ තුත එක්වතාවක් කියන කාරණාව බලපානන්නේ නෑ. එහමත් නැත්තං සාමාජිකයා සදහටම රෝගිියුණත්. නැමත සේව කරන්න බැරිතත්වකර පත්තුුණොත් අන්න ඒ වෙලා විදිත් මේ අවරුදු පහ කියන කතාව නැතුව ඔබට EටF එක ගන්න පුුවන්. එහමත් නැත්තං ඔබ ස්තීර සාරගෙන විටරටට පදිංචියට යනොනම් අනිවාරෙන්ම ඔට ටF එක ගන්න පුළන් අවුදු පහක්කට එක්වතාවක් කිය එක මෙතැන්දී ආයාදාල වෙන්නෙත් නෑ. ඒවගේම තමයි රාජ්‍ය හෝ පලාත්පාලයන ආයතනක ඔබ සේවට ගියොත් පුද්ගලිකාන්ත්‍රය අතරලා ඔබට ඒ වෙලා විදි ඊටF එක ගන්නපුළන් අර අවුරුදු පහේ කතාව නැතුව. එහෙමත් නැත්තම් අදාළ සේවකයා මියගියොත් ඒ ඊටFF එක ඒ යපෙන්නන්ට ගන්න හැකියාව තියෙනවා මතති ගන්නවන කාණනා කීපයක්ති නවා අ එකක් තමයි ඔට EටF එක අතනින් අංුණ ගමන් ගන්න පුළුවන් හැබැයි. අවරුදු පහකට එක්පතාවක් විතරයි මේක ගන්න පුළුවන්. අවුදු පහකට එක්පතාවක් කියෙක අදාල නොවන කාරනා කකපයක්ති බාි මුලින් කතා කරාවගේ මෙන්නම මෙතනින් දාලාතතිය කාරණාටික අන්නඒ කාරණාවලද. අවුදු පහකට එක්පතාවක් කියන දේ අදාළවෙන්නේ නෑ. මීට අමතර EටF එකක දෙෙන සුබසාධන ප්‍රතිලාබ ක්‍රමයක් තර මේ සුබසාධනය ගැන කියනෙක ගැන කතාකරොත් ගොඩක් කෙලාවට සාමාජික කෑවිවින්. ංක්‍රිය ජීවිතරක්ෂයක් කටගේ දහිමියුණෝ මේ ජීවිතරක්ෂණය ගන්න පුළුවන් සමාජකයන්ගේ යපෙන් අට සාමාජකයමිය ියොත් සමාජකන්ඩ යපෙන් නන්ට මේක ජීවිතරක්ෂණයක් හිමියුණු මේ ජීවිත රක්ෂණය කියන්නේ ශේෂයට අමතර වහම් පෙනකක් ශේෂය වෙනම ගන්න පුළුව සහ ස්වංක්‍රිය ජීවිතරක්ෂණය යපෙන්න්ට වෙන ගන්න පුලන්කමක් තියෙනවා ඒවගේම තමයි හදවත් සැ්කමක් ත්තන් වකුගඩු බද්ධ රීමක් මත් නතම් අක්ෂ කාච කලඳීම මෙන්න මේ වගේ දේවල්වලට සාමාජිකට යමකිසි මුදලක් දරන්න සිද්ධ නාන මෙන්න මේ කියන මුදලත් ප්‍රතිපූර්ණය කරගන්නනැත්තම් නවතඒක ඉල්ලගන්න ඒකට ගිය වියදම පියව ගන්න හැකයාඔපුටF කරවාට ලබලදල්ලා තියෙනවා. ඒ විතරක් නැවෙයි මේකත් තියෙන නිවාස යෝජනා ක්‍රමයක් ඔබට මතක ඇති අපි කතාරIP එකත් නිවාසණය ක්‍රමයක් තිබ්බා මේක තියෙනවා වියන කියලා නිවාසන යෝජනා ක්‍රමයක් මේකත් ඔබට ඉල්ලුම් කරන්න හැකියාවක් තියෙන ඔයාගේ කවරු හරි දරුවෙක් පවසර ශිෂත්තය ඉහලින් සමත්තුුණු. අන්න ඒ වෙලාවට ඔවන්ට ශිෂ්චත්ව ප්‍රධානය කරන්න TF එක කටයුතු කරලා තියනවා. ඒ විතරක් නැවේගේ දර්වුවෙක් අපපස උසස් පෙල එහලින් සමත් වෙලා හට එතනින් එහට උසස් අධ්‍යාපනය කරන්න ඕන්න මේකටත් මූල්ල්‍යාධාර ලබාදීම වැඩසටනක් මේ EටFF ඇතුලි තියෙනවා. එතින් මෙන්න මේ කියන සුබසාධන කාරණමයක තියෙනවා මෙතනින් අපි දාලාතියනවකපු පොඩ්ඩක් බලාගන්න ඔබට මේකට අවබෝධයක් ගන්න පුළුවන්. හැබයි මේකේන කාරනාවලට මීට අතරෝ ගඩක්ද දෙවල්දනැ අපිේ මේක කොම දල්ම් කරන්නවන මේකට මොනෝද අපි සපුරන්න්නනු සුදුස්කම මේ වගේ කාරා යන මේ කාරණාපි මේ වීඩියුව එක කතාරන්න බලාපොත්තුවෙන්නේ නෑ හැබැයි ඔබට දැනගන්න අවශ්‍යනං මේක වැඩදිර විස්තර කමෙන්ට්ක් දාලාලතියෙන අනිවාරයම ඔබේ කමෙන්ටක අප උත්තරයක්දෙන. ගේමතමක තව ඔබ සැලක යුතු තවත් විශේෂකාණයක්ය ෙනොඒ प के වගේම මේක තියන කාරණයක් මේක තමයි මේක දීත් ඔබට වාර්षික හෝ අර්ධවාර්ශිකව ගිනුම් ප්‍රකාශ ලැබ නො මේ ගිනම් ප්‍රකාශානි වාර්ම යතන ගිල්ල ගන්න ල් ගත් පස ඔට ලන්න පුළුවන් මේක ඔබේ නම හම ම් जाතික දුුන් පත් අන්කය මේ කියන කාරන හරිර තිය නොද කියෙලා මකද මේ කාරන වැරදිනම් ඔබට සහට ප්‍රතිලාබය ලාබාගන්නගේ හම පුංචි අපහස්ථාවකර පත්වන පුළුවන් නිසා ඒවක් කලින් අඳුරගන මේක වාර්ට පුළුවන් නිවැරදි කරගන්න මේ කාරන තමයි ටF එක ගැන අපිට කතා කරන්න තියන්නේ මංකර කලිනුත් කිවගේ ඔට EටF එක ගැන තවත් විශේෂ දේවල් නැත්ත මීට එහැයි දවල් දෙනග නොන්න. හනිවාර්රම කමෙන්ට් එකක් දන්න එකමෙන්ට්කර අපි උත්තර දෙන්න බලාපොත්තුව නම් දැන් මෙහෙමත් කියන් නෝන මේ අවසංකරන්න කලින් මොකද අපිට ගොඩක් අප සහෝුදර සහෝදරයන් අපිට කමෙන්් කරා කෝල් කරා. කතා කරලා සමහරු e emailල්ල ව්වා එහෙම කතා කලා ගොඩක් අය අපෙන් අහපු දෙයක්තමයි EpfF එක මෙච්චරද නැත්තන් අප අද කතාර Eට එක මේේටික විර තියෙන මෙතන හට නැද්දේ දැන් ගේ සත ීඩියෝ එකේදී අපෙන් අහපු දෙයක්තම EpfF එක කියන එකක් ගැන කතාකොත් මේක ගොඩක් ේවල්දන ඒ ක්ොම කතාකරය නැත්ත මේකර විශේෂ හේතුවක් තියෙන මාං යාට මතක ඇති මුලල්ින්ම කිවා මුල්ම වීඩියෝ එක අපි කතා කරන්නේ කම්කරු නීතියේ සේවකයක්විදිට ඔයා දැනගන්න ඕන මූිම කාරණනාටික විතයි ැකරුණ ීතිේ මෙතන හ තිය දෙවල්ගෙන කතරොත් ගොඩක් ලාව් එක චරකෙන් නැත්තන් ආතක ප්‍රදහනීක් තමයි දැගන්න ඕන දෙවල්දියට තියෙන්න්නේ. ඔයා සේවකයෙක් විදිට දැනගන්න ඕන මූලික කාරනාව විතරයි අපේ මීඩියෝ මාලාලෙන් කතාගරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔයා මටඩා වැඩිදික් දනගන්න ඕන අනිවාර්රම කෙන්ට්ට කක් දාල යන්න අපිඒකට උත්තර දෙන්න ලෑස්තුලයින්න. එ අමතක කරන්න පාපිය සබස්ක්‍රයිප් කරන්න මොකද එහමරොත් යාට අපි වඩිය කරපු ගම ලට නොටිකේ නයක් ගන්න ගන්න පුව ස්කරයිප කරල බෙල්ල එකන්නෙ කලික් කරන්න කලික් කරහම අපි විඩිය එකක් දාපු සැනන්වට නොටිකේන ක්කේ. එෙනම් යිදවසි තවත් මාතෘකාාවකින් හමුමයම ඇතක අයිබෝන.